ආයුබෝවන් සුබ උදැසනක් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත උදැසන පත්විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල වත්මන් ආණ්ඩුව පළවා හැරීමට මහසෝනා එක්ක හරි එකතු වෙනවා වෙල්ගම කියයි වෙහෙර විහාරස්ථාන දියුණු කිරීමට රජයෙන් නව වැඩපිළිවෙලක් අගමැතිගෙන් ප්‍රකාශයක් තම මූලික අරමුණ ජාතික ආරක්ෂාවට බව විපක්ෂ නායක සජිත් කියයි දිවයිනේ විහාරස්ථාන දියුණු කිරීමට රජය සැලැස්මක් සහිත නව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඒ ඊයේ පෙරවරුවේ ඓතිහාසික වගේගොඩ පුරාණ රජමා විහාරස්ථානයේ පැවති ආගමික වැඩසටහනකට එක්වෙමින් ඓතිහාසික වගේගොඩ පුරාණ රජමා විහාරය පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත් කර සන්නස්පත්‍ර පිළිගැන්වීමේ පුණ්‍ය මහෝත්සවය ඓතිහාසික වගේගොඩ පුරාණ රජමා විහාරස්ථානයේදී පැවැත්වුණා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙහිදී අග්‍රාමාත්‍යවරයා විසින් වගේගොඩ පුරාණ රජමා විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත පූජ්‍ය දඹරල්ලේ වනරතන හිමියන් වෙත නව පූජා භූමිය පිළිබඳ සන්නස්පත්‍රය පිළිගන්වනු ලැබුවා. අද විශේෂයෙන්ම මේ රජයෙන් මේ පළාත පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර ඒ පුරාණ විහාරස්ථාන ගොඩනගන්නට පියවර ගැනීම අපේ වගකීමක් හා යුතුකමක් වශයෙන් අපි දකිනවා. පහුගිය කාලේ සමහර පන්සල් වලට ලක්ෂ 400 500 ලැබුණා. හැබැයි සත පහක්වත් දීපු නැති ගොඩනැගිල්ලේ අතිවාරම දාගත්තු පන්සලුත් තියෙනවා. එවැනි තත්ත්වයක් නිසා ඒ තියෙන මූලික මුදල් ප්‍රමාණයෙන් තමයි මේ සල්ලි වියදම් කරලා තියෙන්නේ. සමහර පන්සල්වල අද අපි දකිනවා වැසිකිලි කැසිකිලියක් නැති පන්සල් තියෙනවා. හරියාකාර ආවාසයක් නැහැ. ඒ තත්ත්වය ගොඩනගන්න වියදම් දැරීමට කටයුතු කරන්න අපි සූදානම් බව මතක් කරලා දෙන්න ඕන. මේ අතර අඟුණකොළ පැලස්ස පැලසගම බෝතිරුක්කාරාම විහාරයේ විහාර මන්දිරයේ විවෘත කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ගම දියුණු වෙන්න නම් ගම ප්‍රසිද්ධ වෙන්න නම් ඒ ගමේ පන්සල ප්‍රසිද්ධ වෙන්න ඕන ගමේ පන්සල දියුණු වෙන්න. අපි දන්නවා ඒ යුගයක් තිබුණා පන්සලට පන්සල පිළිබඳව දැක්වේ මන්දගාමී තත්ත්වයක් තමයි රජයන් වලින් බෞද්ධයි. වනවාසීව ජීවත් වෙච්ච හාමුදුරුවෝ පවා පළවෙනි වතාවට ඉතිහාස මගේ ජීවිත කාලය තුළ සංගත රට වෙනුවෙන් දය වෙනුවෙන් ඒ විතරක් නෙවෙයි දහම වෙනුවෙන් ආරක්ෂා කරගන්නට එළියට ඇවිල්ලා ඡන්ද පාවිච්චි කරලා කටයුතු කරපු බව ඉවෙනි තත්ත්වයකට රට ඇතුළත් වුණු තත්ත්වේ වෙනසක් අද ඇති වෙලා තියෙනවා. රටේ ජාතික ආරක්ෂාවට මුල්තැන ලබා දෙමින් තම සන්ධානය ඉදිරියට ගමන් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ පෙරවරුවේ මොනරාගල ප්‍රදේශයේ පැවති ජන හමුවකදී. ජාතික ආරක්ෂාව රැකගනිමින් රටේ ස්වෛරීත්වය, භෞමික අඛණ්ඩතාවය, ඒ වගේම රටේ දේශපාලන නිදහස සුරක්ෂා කරගනිමින් ඒකීය ශ්‍රී ලංකාව තුළ අපි අපේ රට ලෝකයේ උත්තරීතරම තලයකට ගෙන එනේ ඒ මහා දැවැන්ත ව්‍යායාමය අපි ගියත් සමගි ජන බලවේග සන්ධානය මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ඉතිහාසයේ අකුරටම තිතටම රටේ ජනතාවට වැඩියෙන්ම කෙලෙහි ගුණ දක්වන දේශපාලන ගමන බවට අපි පරිවර්තනය කරනවාමයි කියන එක මේ අවස්ථාවේ කියන්න කැමතියි. මං හිතන්නේ දැන් දින 100ක් සම්පූර්ණයි. මේ දින 100 තුල අපි මොනවද කරේ? මේ ඇත්ත මොනවද කරලා තියෙන්නේ? ඇමතිවරු දිවුරුම් දුන්නේ 2015 ජනවාරි 12 වෙනිදා මගේ උපන්දින දවස. සති 3ක් යන්නට මත්තෙන් අයවැයක් ගෙනා. අයවැයෙන් රාජ්‍ය සේවයේ නිලධාරින්ගේ වැටුප් 10,000කින් වැඩි කරා. තෙල් මිල අඩු කරා. අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අඩු කරා. සමෘද්ධි ප්‍රතිලාභයේ වටිනාකම 100%ට 200%කින් වැඩි කරා. දින 100ෙන් කාටවත් හිතාගන්නට බැරි සහන රසක් ලබා දුන්නා. අද මොකද සිදු වෙලා තිබෙන්නේ? මම මොනවත් එළවලු පළතුරු අද වේදිකාවට අරගෙන ආවේ නැහැ. හැබැයි මටත් අහන්නට ඕන මොනරාගල දිස්ත්‍රික්කයේ ඔබ සියලු දෙනාගෙන්ම ජනාධිපතිවරණයෙන් පසුව තනීපද, සැපද, සතුටුද, දැන් හොඳද කියන
සමගි ජනබලවේගයේ සලකුණ සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹීම සඳහා අද පසුරු 7ට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය යළි රැස්වීමට නියමිතව තිබෙනවා. මේ අතර නව සන්ධානයේ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම හෙට සිදු කිරීමට නියමිතයි. සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු සමගි ජනබලවේගයේ සලකුණ සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹීම සඳහා පසුරු 7ට කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වීමට නියමිතයි. පක්ෂයේ සලකුණ සම්බන්ධයෙන් අවසන් එකඟතාවයකට පැමිණීම සඳහා කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වූ අතර එහිදී නව සන්ධානීය ව්‍යවස්ථාව පිළිබඳ සාකච්ඡා වී තිබෙනවා. එම සාකච්ඡාවේදී සමගි ජනබලවේගයේ මධ්‍යම කාරක සභාවේ සාමාජිකයින් අතරින් 60%ක ප්‍රමාණයක් එක්සත් ජාතික පක්ෂයනොත් 40%ක සාමාජිකයින් පිරිසක් සෙසු පක්ෂවලිනුත් තෝරාපත් කර ගැනීමට එකඟත්වය පළ වී තිබෙනවා. එක්සත් ජාතික පක්ෂ සාමාජික සංඛ්‍යාව වන 60%ක් වූ සාමාජිකයින්ගෙන් 45%ක් පක්ෂ නායකත්වයේ අනුමැතියෙන් පත්කර ගන්නා අතර සෙසු 15% විපක්ෂ නායකවරයාගේ අනුමැතියෙන් පත්කර ගැනීමටයි තීරණය කර ඇත්තේ. තවද එක්සත් ජාතික පක්ෂයේ නාම යෝජනා ලයිස්තුව එක්සත් ජාතික පක්ෂයේ නායකයා ප්‍රමුඛ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් අනුමත කර ගැනීමට තීරණය කර ඇති අතර සඳහනී නාම යෝජනා ලයිස්තුව සඳහාද එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ අනුමැතිය ලබා ගැනීමට තීරණය වූ බවයි එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාර්යවසම් මහතා ප්‍රකාශ කළේ. සමගි ජනබලවේගය සන්ධානීය ගොඩනැගීම සඳහා පවත්වනු ලැබූ මූලික සාකච්ඡා වටතුලින් එකඟත්වයකට පැමිණ තිබුණේ නාම යෝජනා ලබා දීම ඇතුළු මහා මැතිවරණය සඳහා වූ සියලු බලතල සන්ධාන නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත ලබා දීමටයි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අප පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාගෙන්ද විමසීමක් කළා. එහිදී මන්ත්‍රීවරයා සඳහන් කළේ අදාළ යෝජනාවට සියලු දෙනාම විරුද්ධත්වය පළ කළ බවත් නාම යෝජනා මණ්ඩලයේ සභාපතිත්වය සජිත් ප්‍රේමදාස මහතා වෙත ලබා දීමට එකඟත්වය පළ වූ බවත් එසේ නොවන්නේ නම් සන්ධානය ස්වාධීනව කටයුතු කිරීමටද සූදානම් බවයි. මේ අතර නව සන්ධානයේ අවබෝධතා ගිවිසුම සඳහා අත්සන් තැබීම එළඹෙන සඳුදා දින නෙළුම් පොකුණ රංගහලේදී සිදු කිරීමට නියමිතව තිබෙනවා. සමගි ජනබලවේගය සමග සන්ධාන ගතවීම සඳහා තවත් පක්ෂ ගණනාවක් මේ වන විට සිය එකඟත්වය පළ කර තිබෙනවා. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාගේ සභාපතිත්වයෙන් යුතු අපේ නිදහස් පක්ෂය නමින් නව පක්ෂයක් ගොඩනැගීමට මේ වන විට සාකච්ඡා කර ඇති බවයි අප කළ විමසීමකදී මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ. ගොඩනැගීමට නියමිත නව පක්ෂය සම්බන්ධයෙන් මේ වන විටත් මැතිවරණ කොමිෂන් සභාව දැනුවත් කර ඇති බවත් පවතින රජය පරාජය කිරීම සඳහා ඕනෑම පක්ෂයක් සමග එකට එක්වීමට තමන් පෞද්ගලිකව සූදානම් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා. ජිනීවා මානව හිමිකම් සමුළුවට සහභාගී වූ විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු නියෝජිතින් පිරිස ඊයේ පසුරුවේ දිවයිනට පැමිණියා. 43 වන ජිනීවා මානව හිමිකම් සමුළුවට සහභාගී වූ විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු නියෝජිතින් පිරිස දිවයිනට පැමිණියා. ඩුබයි සිට පැමිණි ගුවන් යානයකින් ඔවුන් දිවයිනට පැමිණි බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. කොමිෂමේ සැසිවාරයේ ශ්‍රී ලංකාවේ රජය මතය ඉතා පැහැදිලිව ප්‍රකාශ කරන්න ලැබීම ශ්‍රී ලංකාවාසී ජනතාවට තමන්ගේ ගෞරවයට විශේෂ අවස්ථාවක් හැටියට සලකන්න පුළුවන්. පසුගිය කාලයේ ඇති කරපු දේශ විරෝධී සමා අනුග්‍රහක යෝජනාවෙන් අපි ඉවත් වෙන බව ඉතා පැහැදිලිව ප්‍රකාශ කරා. රටවල් රාශියක සහයෝගය ඒ අවස්ථාවේදී හායින් පසු අප හමු වී ප්‍රකාශ කර තිබීම ඉතාම වැදගත් අවස්ථාවක් ශ්‍රී ලංකාවාසී ජනතාවට. ශ්‍රී ලංකාවට එරෙහි සුළු පිරිසක් විසින් මෙහෙවන ලද මෙවැනි යෝජනාවක වැරදි භාවය එළිදරව් කරපු පළවෙනි අවස්ථාව බවට එම කොමිෂමේ සම්මේලන වාරයේදී ශ්‍රී ලංකාවට කරන්න පුළුවන් වීම ඉතාම ලොකු ජයග්‍රහණයක්. මේ අතර විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිචෙල් බැචලට් මහත්මිය හමු වී සාකච්ඡා කර තිබෙනවා. ජිනීවාහිදී මෙම සාකච්ඡා පැවති බවයි විදේශ සබඳතා අමාත්‍යංශය සඳහන් කළේ. 41 යෝජනාවේ සම අනුග්‍රාහකත්වයෙන් ඉවත්වීමට ගත් පියවර සහ ඊට හේතු වූ කරුණු පිළිබඳ අමාත්‍යවරයා යළිත් වරක් මෙහිදී මහ කොමසාරිස්වරිය හමුවේ අවධාරණය කර තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉවත් කිරීමට ඇතැම් බලවේගවලට අවශ්‍ය වී ඇති බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා. ඒ රත්නපුර ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
ඉලේගුණ දන්න මිනිස්සු මේ රටේ ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කරපු ක්‍රියාදාමයේ මොකද්ද කියන එක ගැන මේ මැතිවරණයේදී ඔවුන් හොඳට දන්නෝ. ඒක ගැන අවතක්සේරු කිරීම තමයි අපිට තියෙන ප්‍රශ්නේ. ඉතින් මම හිතන්නේ රටේ ජනතාව මේ සම්බන්ධව තීන්දුවක් ගනී. හිටපු ජනාධිපතිතුමාට ලැබෙන තැන පිළිබඳ කිසි ගැටලුවක් නැහැ. අපේ සංධානි සභාපතිතුමා විදිහට නම් කරගෙන තියෙනවා. ඒ තමයි අද අනාගතයේ දේශපාලනය කරන අපේ පක්ෂය තුලත් ඒ වගේම මේ රටෙත්. හැබැයි හිටපු ජනාධිපතිතුමිය සටනට අපිට සහයෝගය දුන්න කෙනෙක් නෙවෙයි. කෙසේ වෙතත් එදිනෙත් නැවත අපිත් එකට එකතු වෙලා වැඩ කරන්න පුළුවන්. ඒක ඔක්කොම එකතු වුණොත් ජනාධිපතිතුමා 4 දිනක් නායකත්ව දෙන සංධානයක් අපිට අත් වෙනවා. මම ඒකට ගොඩක් සතුටු වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පල්ලගේ බලය තනියම වෙනවා. මේ වෙලාවේ අපි එක නායකෙක් ජයග්‍රහණය කිරීම සඳහා වන ක්‍රියාවලියට දායකත්ව දුන්න පක්ෂයක්. එතනින් ඉවත් වෙන අපේ බලාපොරොත්තුවක් නැහැ. නමුත් සමහර බලවේග වලට උමනා වෙලා තිනෝ අපි අතර බෙදීම් ඇති කළා මේ එකමුතුව බිඳ දැමීම සඳහා වන ක්‍රියාදාමයට යන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයකට අහු වෙන්න සූදානම් නැහැ. ඒක තමයි ඔය එක එක අය හරහා පළනෝකිය පලා බෙදෙන තීන්දුව වලට දැන් ඇවිල්ලා තියෙන්නේ. රුහුණු විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් උසස් අධ්‍යාපන අමාත්‍යාංශ ඉදිරිපිට ආරම්භ කර ඇති සත්‍යාග්‍රහය එම ස්ථානයේ ඉවත් කර ගන්නා ලෙස නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා. එම ස්ථානයට පැමිණි අවස්ථාවේදී රුහුණ විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් විසින් කොළඹ උසස් අධ්‍යාපන අමාත්‍යාංශ ඉදිරිපිට අඛණ්ඩ සත්‍යාග්‍රහයක නිරත වනවා. රුහුණ විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයාගේ ක්‍රියාකලාපයට එරෙහිව රුහුණ විශ්වවිද්‍යාල සිසුන් විසින් මෙම අඛණ්ඩ සත්‍යාග්‍රහය ආරම්භ කර තිබෙනවා. මෙම සත්‍යාග්‍රහය හේතුවෙන් උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට ඇතුළු වන ප්‍රධාන ගේට්ටුව අවහිර වන බව පවසමින් සහ මාර්ගයේ ගමන් කරන පදකයින්ට මෙම සත්‍යාග්‍රහය බාධාවක් බැවින් මෙම සිසුන්ට එම ස්ථානයේ නිවත් වන ලෙසට අධිකරණ නියෝගයක්ද ලැබී තිබෙනවා. ඒ පිළිබඳව සිසුන් සමග සාකච්ඡා කිරීම සඳහා නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් මෙම ස්ථානයට පැමිණියා. උසස් අධ්‍යාපන මිනිස්ත්‍රික ඕන තරම් කතා කරා. එයා මොකද කරේ? සාකච්ඡා දෙන්නම් කිව්වා. ගෝඨාභය මහත්තයාත් මොකද කරේ? දොරන් ඇරලා තියෙන්නේ ඕන වෙලාවක එන්නේ කිව්වා. දැන් මේ පාරේවත් ඉන්න දෙන්නේ නැහැ. ප්‍රශ්නෙට උත්තරේ හම්බ වෙන්නේ නැත්නම් අපි මෙතන යන්න ලෑසි නැහැ. පොලිසිය ඇඩියට කිසිම අවස්ථාවක් කැමති නැහැ මේ අට්ටාල ගලවන්න පහර දෙන්න. ඔබ වහන්සේලායි අපි අතර තරහක් නැහැ. කොහොමද පදික වේදිකාවේ මිනිස්සු යන්නේ? පදික වේදිකාව වම මෙච්චර දවසක් ගියා. අපි එතන අට්ටාල ගැහුවට වැඩක් නැහැ. හරිද? හැමතින්නේ මෙතන. හැමතින්නේ සාකච්ඡාවට. අපි මෙතනට පැමිණියේ මේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් ස්වාමින්වහන්සේලා එක්ක කිසිම ගැටුමක් ඇති කරගන්න නෙමෙයි. මේ සම්බන්ධ අධිකාරණ නියෝගයක් තියෙනවා. ඒ වගේම මෙතන පදික වේදිකාවත් මේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට ඇතුළු වෙන ගේට්ටුවත් අවහිර වෙලා තියෙනවා. ඉතින් ඒ ගැන අපි කරුණු පැහැදිලි කරලා යම් ආකාරයකට මේ සම්බන්ධ තීරණයක් ගැනීමට සමතකරණයකට තමයි පැමිණියේ. ඉතින් අපි ඒ සම්බන්ධ කරුණු පැහැදිලි කරලා දුන්නා. අධිකරණේ නියෝගයක් තියෙද්දි ඒකට පටහැනිව කටයුතු කරන නම් ක්‍රියා කරන්න අවශ්‍යයි. මුත අපි හැකියතා උත්සාහ කරනවා බලය පාවිච්චි කිරීමක් සිදු කරන්නේ නැතුව මේ தத்துவයේ සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් ඉතාම සාමකාමීව මේ ප්‍රශ්නේ විසඳ ගන්න උත්සාහ කරනවා. නමුත් එහෙම බැරි වුණොත් අවසාන ප්‍රතිඵලය අපිට නීතිය ප්‍රතිපාදන අනුව ක්‍රියා කරන්න සිද්ධ වෙනවා. කෙසේ වෙතත් වගකිව යුතු බලධාරීන්ගේ නිසි විසඳුමක් මෙවනතෙක් නොලැබුණු බවයි විශ්වවිද්‍යාල සිසුන් ප්‍රකාශ කළේ. තවදුරටත් මේක සාකච්ඡා මාර්ගයකින් විසඳ ගන්න බලමු කියන විශ්වාසයෙන් යුතුව අපි මෙතෙන්ට ඇවිල්ලා සාකච්ඡාවක් කිල්ලේ බන්දන ගුණාදර උසස් අධ්‍යාපන අමාත්‍යවරයාගෙන්. නමුත් ඇමති මේක ඇතුළේ හිටියා. නමුත් අපිට සාකච්ඡාවක් ලබා දෙන්නවත් අඩුම තරමේ සූදානම් වුණේ නැහැ. අපි අපේ ප්‍රශ්න විසඳනකම් මෙතනින් ඉවත් වෙන්නේ නැහැ. එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කිරීමට අවශ්‍ය තීරණාත්මක අවස්ථා පිළිබඳව පක්ෂයේ ජ්‍යෙෂ්ඨීන් නිසි තීන්දුවක් කඩිනමින් ගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසනවා. ඒ ගොඩකවිල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී මෙරට ජනතාවට අවශ්‍ය වෙන්නේ හොඳ ශක්තිමත් සංවිධානයක්. ඒ සංවිධානයේ ඇතුළත වෙන කාරණා පිළිබඳව ඔවුන්ට දැනගැනීමේ අයිතියක් තියෙනවා. හැබැයි මේ වගේ ප්‍රාථමික අවදී අඩුම තරමින් තමන්ගේ තියෙන කොටස මොකක්ද කියන එක පවා ගැටලු සාගත තත්වයකට ඇවිල්ලිවිලා ඒක සමාජගත වීම මම හිතන්නේ මේ රටේ සුවහසක් එක්සත් ජාතික පාක්ෂිකයන් බලාපොරොත්තු වෙන කාරණාවක් නොවේ. නිසා අපි හිතනවා අපේ ජ්‍යෙෂ්ඨ නායකත්වය මේ වෙනකොට කල්පනා කළ යුතුයි. මේ පක්ෂයේ ජයග්‍රහණය කරන්න පුළුවන් මාවතකට ඇවිල්ලා තියෙනවා. මේ රටේ මහා විශාල ජනබලයක් එකතු වෙච්ච තැනට අරගන්න තියෙන අවස්ථාව තව දිනෙන් දින පසුවීම් පිළිබඳව අපි අපේ අප්‍රසාදය පළ කරනවා පාර්ලිමේන්තුවේ පසුපෙළ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු විදියට. එනිසා අපි හිතනවා හෙට දිනේ ඉරිදා දිනේ අතිශය තීරණාත්මක දිනයක්. හෙට දිනෙන් පසු නැවතත් මේ සාකච්ඡා ඉදිරියට යනවා නම් ඒ සාකච්ඡා ඉදිරියට ගිහිල්ලා නැවතත් මෙරට ජනතාවට පොරොන්දු දීලා මේක ඇදගෙන ගිහිල්ලා නාම යෝජනා දින දක්වා යනවා නම් මයිතුරු මේ රටේ එක්සත් ජාතික පක්ෂයේ හිතවත් එක්සත් ජාතික පක්ෂයත් එක්ක හිටගෙන ඉන්න සෙසු පක්ෂ වලට යම්කිසි මේ මානසික කඩාවැටීමක් ඇති වෙනවා. මොකද මේ යන ගමන සාර්ථක ගමනක් නොවේ කියන කාරණාව.
රට සංවර්ධනය කරා ගෙන යන වාසියම මෙරට ජනතාව ජලය ආරක්ෂා කිරීමට කටයුතු කළ යුතු බව රාජ්‍ය මාධ්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා. ඒ මහනුවර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී අපි බලාපොරොත්තු වෙනවා අපේ කොත්මලේ වේල් මීටර් 15 සිට 30ක් දක්වා කැලණි ගඟ කිලෝමීටර් 6ක උමගකින් මහවැලි ගඟට හරවලා අධික වර්ෂා කාලයේදී අතිරික්ත ජල ප්‍රමාණය මහවැලියට හැරවීමේ දෙවනි වැඩපිළිවෙල වගේම තවත් ජලාශ තුනක් නාවලපිටිය ඉහළ ප්‍රදේශයේ සංවර්ධනය කිරීම තුළ මීට 400ක අනුමාන කරනවා අපි ජල කඳක් අපට තව එක් රැස් කරගන්න හැකියාව ලැබෙයි කියන එක. මේක කලාව වගේ තුන් ගුණයක ජල ප්‍රමාණය. බෞද්ධයෝ විදිහට අපි කියන්නේ පැන් වඩනවා කියන ඒ තරම් ජලය උතුම්. මේ ජලය අද අපිරිසිදු කරනවා විශේෂයෙන්ම කර්මාන්තවල සියලුම අපද්‍රව්‍ය බැහැර කරනවා ජලයට. ඒ වගේම ජලය අපවිත්‍ර කරනවා. ඒ වගේම ජලයට කුණු දානවා. ඉතින් ඒ නිසා අපි අලුත් රටක් නිර්මාණය කරන ගමනේදී ජලය ඔබගේ දරුවාමෙන් ආරක්ෂා කරන්නයි කියන ඉල්ලීම විශේෂයෙන්ම මේ රටේ ජනතාවගෙන් ඉල්ලනවා. වේයන්කොට දඹුවත්ත ප්‍රදේශයේ පවතින කසල ගැටලුවක් විසඳීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරුලියේ රතන හිමියන් එම ස්ථානයට පැමිණියා. වේයන්කොට දඹුවත්ත ප්‍රදේශයේ පුත්කලික ඉඩමකට දැනට වසර 10කට ආසන්න කාලයක් තිස්සේ බැහැර කරන කසල හේතුවෙන් එම ප්‍රදේශයේ ප්‍රදේශවාසීන් දැඩි අපහසුතාවයකට පත් වී තිබෙනවා. වතුර චැක්කල වන් වෙනයක් ඕනේ අපේ අක්කලා ගෙදරින් දියා කුණු ගඳයි වතුර. මේ පාන්දර කුණු ටිපර් 15ක් 20ක් දෙනවා සමහර අවස්ථාවල. ගෙදරට මිනිස්සෙක් එන්න බෑ මිනිස්සු නැහැ වහගෙන ඉන්නේ. ඊට පස්සේ අපිට දවල් කාලේද කෑම කන්න බෑ උදේ කෑම කන්න බෑ මැස්සෝ හැම වෙලේම බල්ලෝ සර්පයෝ මේ කුණු ගඳ හරහා ඔක්කොම මේ ගම් වදිනවා. මෙම කසල ගැටලුවට විසඳුම් ලබා ගැනීම සඳහා පූජ්‍ය අතුරුලියේ රතන හිමියන් පැමිණි අතර උන්වහන්සේ යෝජනා කර ඇත්තේ දිරපත් වන කසල කාබනික පොහොර බවට පත් කිරීම සඳහා බැක්ටීරියා යොදා ක්‍රමයක් සම්පාදනය කරන බවයි. ජනාධිපතිතුමාගේ ව්‍යාපෘතියක් තියෙන කැලි කසල ඉක්මනින් ගිරවීම මේ තාක්ෂණික වැඩේ තමයි මම කරන්නේ. ඉතින් ඒකේ කිමිකල් එකක්වත් මොකක් නැහැ. දැන් අපේ ඇඟේ තියෙනවානේ මේ ශුක්‍රජීවි හේන්දි ගන්න හොඳ ලස්සන hina වෙලා අපි කතා කරමු. ඕගොල්ලෝ විරුද්ධ නම් මම මේක කරන්නේ නැහැ. කුණු ගේන එක නැති කිරීමයි මේක ඉවත් කරන්නයි. ඔවාන්සේට අපි ඕවා සහාය කරන්න ඉස්සලම නැත්. කෙසේ වෙතත් මෙම විසඳුම සඳහා ප්‍රදේශවාසීන් සිය විරුද්ධත්වය පළ කළ බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. කොඹුරේ ආයවල දැන් තුනක් තියෙනවා. එකක්වත් වැඩ කරන්නේ නැහැ. පැස්ස දවස් වලට අන්න අතන අර බලන්න ගලාගෙන ඇවිල්ලා පාරේ තියෙන. ඉතින් එහෙම තියෙන එකේ මේ කුණු ගොඩට දිලීර ගහලා අරවා මේවා කතන්දර කරනවා කියන්නේ තව තව මේ මිනිස්සුන් තව තව ගේනවා කියන එකනේ. අපි ගම්මු වශයෙන් විරුද්ධයි. මේක ඉවත් කරන්න අපිට ඕනේ. රත්නාමඳුර මහජනතාව වෙනුවෙන් පෙනී හිටින්න ඕනේ. මුදලාලිල කුණුකාරයෝ එක්ක නෙමෙයි. නිවැරදි දේශපාලන බගපෙන්වීම හේතුවෙන් කළුතර කැලිටෝ වෙරළ තිරේ යළි ගොඩනැගීමට හැකි වූ බව රාජ්‍ය මාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. කළුතර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වීමෙන් රාජ්‍ය මාත්‍යවරයා මේ බව සඳහන් කළා. මුහුදු කාදිනට ලක් වූ කළුතර කැලිටෝ වෙරළ තිරයට වැලි පිරවීමේ කටයුතු අද ආරම්භ කෙරුණා. ඒ රාජ්‍ය අමාත්‍යවරුන් වන රෝහිත අබේගුණවර්ධන සහ ජයන්ත සමරවීර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මේ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 889ක්. කරදියයි මිරිදියයි දෙකම නාන්න පුළුවන් වෙච්ච තැන තමයි මේ කැලිඩෝ එක. දැන් ඉන්න මේ පොලිසිය මහතුරු දැක්කම අපි දුවන්නේ ඉස්සර දුවනෝ මේගොල්ලන්ට. යන්තම් ඔය යුනිෆෝම් එක දැක්කත් දුවනෝ. මොකද ඉස්කෝලේ ඇරලාවිල්ලානේ හොරෙන් නාන්නේ. ලංකාවේ කොහේ ගියත් කළුතර කියලා කිව්වම අපෙන් අහනවා කැලිඩෝ එක ගාවද? ඉතාමත්ම මනරම් තැනක්. මේක අපි නොහිතපු විදිහට අපේ කැලිඩෝ වෙරළ තීරය අපිට අහිමි වෙන්න ගත්තා. විපක්ෂයේ කාර්යභාරයක් හැටියට අපි මේ වෙනුවෙන් අපේ හඬ නැගුවත් ඒක ප්‍රබල වුණේ නැහැ. මං හිතන්නේ අපිට ශක්තියක් ලැබුණේ නැහැ. දේශපාලන නායකත්වය ලැබුණා නම් ඒ වෙන් කරගත්තු මුදලෙන් මේක කරන්න තිබුණා. නමුත් ඒක ලැබුණේ නැහැ. පහුගිය ආණ්ඩුව පතෝල. ඒක ගුණත් නැහැ අගුණත් නැහැ. ඉතින් ඒ නිසා මේ පතෝල ආණ්ඩු තිබුණාම මේවා වෙනවා. ඉතින් ඒ කරුමෙට අපිට කරගහන්න වුණා. උදැසන පුවත් විකාශය අවසන්. තව තුනසුම් පුවත් දැනගැනීමට පිවිසෙන්න ලංකාවේ අංක එකේ සිංහල වෙබ් අඩවිය www.siyathanews.lk අපගේ වෙබ් අඩවියට. යළිත් හමුවෙමු මධ්‍යාහ්න පුවත් විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත්
අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.